සිග්නල් ඩීප් ක්ලීන් ලොව අංක එකේ ටයිනෙක්ස් කෙඳිවලින් නිපදවා ඇත. දිවයිනේ සියලුම පාසල් අද සිට සතියක කාලයක් වසා තිබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අනුව ලබන 8 වන දින දක්වා දිවයින පුරා සියලුම රජ්‍ය පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු ලබා දෙන බවයි. අධ්‍යාපන අමාත්‍යාංශය නිලධාරීන් පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමග Zoom තාක්ෂණයේ ඔස්සේ ප්‍රති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙනවා. යනුව එම සතිය තුල අහිමි වන පාසල් කාලය ඉදිරි පාසල් නිවාඩු වාරයේදී ආවරණය කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ප්‍රමාණවත් ඉන්ධන නිකුත් කිරීමක් සිදු නොකරන බැවින් අද දිවයින පුරා බස් රථ දහවණය කළ හැකි වන්නේ සේට 5ක පමණ ප්‍රමාණයක් බව පෞද්ගලික බස් රථ හිමියන් පවසනවා. කෙසේ වෙතත් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසන්නේ පෞද්ගලික බස් රථ සඳහා ලබා දෙන ඉන්ධන අවභාවිත කිරීමක් සිදු වන්නේද යන්න පිළිබඳ සැක මතුවන බවයි. මේ අතර ඖෂධ ප්‍රවාහන ලොරි රථ සඳහා ඉන්ධන නිකුත් නොකරන්නේ නම් ඉදිරි සතිය තුල දිවයින පුරා පිහිටි ඔසුසල් වැසියාමේ අවධානමක් මතුව ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. ඖෂධ ටික ෆාම්සි තුල ගෙන්න ගන්නවත් ඉන්ධන අපිට ලැබෙන්නේ නැහැ. ඖෂධ ශාලාවල ඖෂධ තියෙන්නේ සතියකට ආසන්න කාලයක් පමණයි. තව නොබෝ දිනකින් ඉබේම ෆාම්සිට වැහෙනවා. කතා දෙකක් නැහැ. මොකද ෆාම්සි වල බෙහෙත් නැහැ. ඇත්තම කතාව ඒකයි. ජල සම්පාදන හා ජලපවහන සේවක සංගමයේද ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළේ සිය සේවකයන්ට ඉන්ධන ලබා නොදෙන්නේ නම් ජල සැපයුම අඩල වීමේ අවධානමක් පවතින බවයි. ජල සම්පාදන මණ්ඩලයේ අපි පෑ 24 පුරාම සේවා මුර ක්‍රමයකට රාජකාරී කරනවා. එතකොට මේ සේවා මුරවල සේවකයින්ට වැඩට එන්න බැරි වෙනකොට ඊට පෙර සේවා මුරේ සිටපු සේවකයාට ඉන්න සිද්ධ වෙනවා අනිත් කෙනා එනකල්. එහෙම මිනිසුන්ට වැඩ කරන්න බෑ. අපේ මේ ජල පවිත්‍රාගාර පොම්පාගාර මේවා තියෙන්නේ ප්‍රධාන පාරවල් අයිනේ නෙවෙයි. අතුරු පාරවල් ගොඩක් දුර යන්න ඕනේ. තමන්ගේ වාහන ඉන්ධන ටිකක් ගන්න බැරි නම් ලබන සතියේ අපිට වැඩබිම් වලට එන්න බෑ. එහෙම වුණොත් රටේ ජල සැපයුම අඩාල වෙනවා. අඩාල වීමේ අවධානමක් තියෙනවා. මෙවැනි පසුබිමක ආර්ථික මධ්‍යස්ථාන වෙත භාණ්ඩ රැගෙන යන සහ බෙදා හරින රජයේ සහ පෞද්ගලික අංශයේ ලොරි රථ සඳහා සියලුම දිස්ත්‍රික්කවල තොග වෙළඳාමේ යෙදෙන ලොරි රථ සඳහා ත්‍රිවිධ හමුදාවේ තෝරාගත් ඉන්ධන පෙරවුම් හල්වලින් සහ ළඟම ඩිපෝ මගින් ඉන්ධන නිකුත් කිරීමට වෙළඳාම අධ්‍යක්ෂ තීරණය කර තිබෙනවා. ඒ අනුව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ සිට කොළඹ දක්වා සිසු ආර්ථික මධ්‍යස්ථාන වෙත දිනපතා එළවලු ප්‍රවාහනය කරන ලොරි රථ සඳහා ඉන්ධන නිකුත් කිරීම මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. ඒ නුවරඑළිය ශ්‍රී ලංකා තුන්වන සිංහ රජුබෙන්තු යුද හමුදා කඳවුරේදී ආර්ථික මධ්‍යස්ථානයේ ගරු සභාපතිවරුන් ඇතුළු සියලු දෙනාම එකතු වෙලා යුද හමුදා මුල් කරගෙන අපිට ඩීසල් ලබා දුන්නා. මේක දිගටම කරලා දෙන්න කියලා බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. එක් එක් ආර්ථික මධ්‍යස්ථානයේ සඳහා අනුමත ඉන්ධන පිරවුම් හා ලයිස්තුව www.adaderana.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි. මේ අතර අද සිට විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය සාමාන්‍ය පරිදි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව සදුදා සිට සිකුරාදා දක්වා සතියේ දින 5ම එම අංශයේ විවෘතව තබන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. කොන්සියුලර් සේවාවන් සඳහා පවතින විශාල ඉල්ලුම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. එමෙන්ම යාපනය, මාතර, මහනුවර, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලද සතිය දින 5 තුළම විවෘතව පවතින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර එක් දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද සිට මාතර, වවුනියාව සහ මහනුවර ප්‍රාදේශීය කාර්යාලවල ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. එම කාර්යාල ඔස්සේ දෛනිකව එක් දින සේවය වෙනුවෙන් කලින් දිනයක් සහ වේලාවක් වෙන් කරගත් අයදුම්කරුවන් සිය දිනකු සඳහා මෙම සේවාව සපයන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළා.